දිරපු Mitsubishi chip එකක් සාමාන්‍යයෙන් Montero එකටත් වඩා සැප පහසුට හදන තැනකට තමයි අද අපි ඇවිත් ඉන්නේ. 4R5 කියන්නේ අපි engine එකේ make එක තමයි කියන්නේ 4R5 කියලා. 4R5 4R6 නෑ මේක full modification එකක් කරන්නේ අපි. AC අඩ කොනක සාමාන්‍ය මේක safari එකට AC අය කරන්නේ නෑ. දැන් යාලෝකර් වගේ දේවල් සාමාන්‍ය කෙනෙකුට අය කරලා අපරාධකේ විදං කරන සල්ලි. Legally තියෙන සියලුම වාහන පොලොවට හේත් විලා ගෙනවත් අපි හදනවා. දැක්කම කෙනෙකුට අඳුර ගන්න පුළුවන් මේක modification වාහනයක් කියලා. The garage අද අපි ඇවිත් ඉන්නේ චායලට Mitsubishi Jeep එක ගැන කතා කරද්දී දිරපු Mitsubishi Jeep එකක් සාමාන්‍යයෙන් Montero එකටත් වඩා සැප පහසුට හදන තැනකට තමයි අද අපි ඇවිත් ඉන්නේ මෙතන වැඩ කරන්නේ පවුලේ කට්ටිය ඒක තමයි මෙතන තියෙන සුවිශේෂීත්වය ඒක නිසා තමයි අද අපි ආවේ The garage මෙතනට කතා කරන්න ඉතින් අපි ගිහින් කතා කරමු අද 4DR5 Jeep එකේ modification එක ගැන එන්න හරි ඉතින් අද අපිට 4DR5 Jeep ගැන කතා කරන්න ඉන්න උමේෂ් අයියා. ඉතින් උමේෂ් අයියා කියන්නේ අපේ channel එකේ අලුත් එක්කෙනෙක් නෙමෙයි. හරි උමේෂ් අයියේ මට කියන්නකෝ මේ ස්ථානයේ වෙන්නේ මොන මොන වගේ modification ද 4DR5 විතරද කරන්නේ කොහොමද? මම 4DR5 තමයි මූලිකම කරන්නේ. ලෑන්ඩ් ක්‍රූසර නම් මම කරනවා. කෙරුවට මූලිකත්වය දෙන්නේ 4DR5 වලට අපි. 4DR5 හැම මාදිලියකම එකක් අපි රිපෙයාර් කරනවා. රිපෙයාර් කරන කියන්නේ චැසිය ඉඳලා සියලුම දේවල් රිපෙයාර් කරනවා අපි. ගොඩක් අය මේ 4DR5 කියුවට මේ 4DR5 කියලා වාහනයක් නැහැනේ. වාහනයක් නැහැ. ඔව් අපි කතා කරලා පැහැදිලි කරමු. 4DR5 කියන්නේ අපි engine එකේ make එක තමයි කියන්නේ 4DR5 කියලා. 4DR5 4DR6 engine එකේ make එක. මේක එන්නේ J series වලින්. J32 J20 J44 J53 ඔහොම model ගොඩකට එනවා. ඔව් මේක. අපි ජේ වලින් කතා කරන්නේ නැහැ අපි කතරන්නේ එන්ජින් එකේ නමෙන් තමයි කතා කරන්නේ වාහනේ. ඔව් ගොඩක් අය සමහර අය හිතාගෙන ඉන්නවා ඇත්තටම මේ 4DR5 කියලා වාහනයකුත් තියෙනවා කියලා ඇත්තටම. නෑ 4DR5 කියලා වාහනයක් නෑ ඇත්තටම එන්ජින් එකේ මේකේ තමයි 4DR5 කියලා අපි ගන්නෙ. අර සාමාන්‍යයෙන් අර නොදන්න කට්ටිය ලංකාවේ ඉතින් අනිත් පැත්තරනේ ඔක්කොම වෙන්නේ. පැත්තරනේ වෙන්නේ. හරි එතකොට මේෂේ දැන් මේ අපි modification ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් මේ modification කියන්නේ සාමාන්‍ය තියෙන තත්ත්වයට වඩා එහාට ගෙනහිල්ලා ගොඩක් options අය කරන වගේ එහෙම style එකක් මේක අර ගොඩක් young generation එක කැමති දෙයක්. ඇත්තටම මේ දැන් අපිට පේනවා දැන් මෙතනත් තියෙන වාහනයක් මේක මේ රිපෙයාර් එකක් කරනවා වගේ. ආ නෑ මේක full modification එකක් කරන්නේ අපි. හරි. හේතුව තමයි මේකේ කස්ටමර්ට ඕනලා තිබුණා මේක J53 එකක්. හරි. හරිද මේ 4DR6 engine එකක් මේකේ AC power AC අඩ කොනක සාමාන්‍ය මේක safari එකට AC අය කරන්නේ නෑ. AC නෑ. ඒක කස්ටමර් open එන්නේ. ඔව්. මේක කස්ටමර් ඉන්නේ ඉංග්‍රීසි වල. ඔව්. ඉංග යා AC එක අනිවාර්යයෙන්ම ඕනයි කුවා මේක full modification එකක් කරන්නේ. ඔව්. හරි. දැන් මට මේ දැක්කහම පේනවා දැන් මේ මේ ස්ථානේ වාහන ගොඩක් තියෙනවා. දැන් මේකක් කරන් ලොකු කාලයක් යනවා කියලා හිතන්නේ. මේම එකත අපි නිගමනය කරන්නේ කස්ටමර් ඉල්ලන මොඩිෆිකේෂන් අනුව. සමහර වෙලාවත් වෙනවා මාස 3-4කින් දෙන්න පුළුවන් මොඩිෆිකේෂන්. ඔව්. සමහර මේ වගේ එකක් සාමාන්‍යයෙන් මාස 3-4කින් දෙන්න බෑ අවුරුදු එකමාරක් දෙයක් විතර නම් ෆුල් පොඩියක් හදලා ෆුල් මොඩිෆිකේෂන් එක කරන්න. මීට දෙවිය මොඩිෆිකේෂන් කරන වාහන තියෙනවා. දැන් මේ වාහනේ ගත්තොත් අපි මේක සනිකරම J44 එකක්. මේ අපි හાર્ට් ටොප් කැනපී ආපුවක් හાર્ට් ටොප් කරනවා. එතකොට මේ වාහනයක් අවුරුදු එකමාරකින් දෙකකින් දෙන්න බෑ. මේකේ ෆ්‍රිජ් හයි කරනවා. උඩ ගහනවා. එතකොට ගොඩක් ගැ වතුර ටැංකිය ඉඳලා මේවා ඩිසයින් කරනවා. එතකොට අපිට මේවා අවුරුදු එකමාරකින් දෙකකින් දෙන්න බෑ. ඒ කියන්නේ මොඩිෆිකේෂන් යන කරන්නේ. ඒක කස්ටම සමාජ ඉන්ටර්නෙට් එකෙන් බල්ලා අපිට කියන මේ දේවල් මේකට ඇතුළත් කරන්න ඕනේ කියලා. මේක ડોක්ටර් කෙනෙක්ගේ. ඉතින් එයා ඉල්ලන විදිහට තමයි අපි හදලා දෙන්නේ. මේෂේ මම දැක්ක දැන් මෙතනට එනකොට සාමාන්‍ය මේ තිබ්බ ටිකක් දිරපු වාහන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් භාවිතයෙන් ඉවතර දාන්නත් ඕනිද කියලාත් වෙලාවකට හිතුණා. අතර මේ වගේ වාහන සාමාන්‍යයෙන් මේ වගේ තත්ත්වෙට මොඩිෆිකේෂන් කරලා හොඳට ගන්නවද කොහොමද තත්ත්වේ? ඔව් අපි ඕනම ජිප් එකක් ඒ කියන්නේ අපිට චැසියයි පොතයි තමයි මූලිකම අවශ්‍ය. ලීගලි පැත්ත ක්ලියර් වෙන්න ඕනේ. ක්ලියර් වෙන්න ඕනේ. ලීගලි අන්ලීගලි කිසිම වාහනයක් අපි කරන්නේ නැහැ. ලීගලි තියෙන සියලුම වාහන පොලොවට හේත් විලා ගෙනවත් අපි හදනවා. චැසියයි පොතයි තියෙනවා ඔරිජිනල් ඩොකියුමන්ට් එකයි. ඔව්. ඒතරට ටික ඔක්කොම කොහෙන් හරි ඔයලා දාලා හදනවා. ගොඩාක් ඒවා අපි නිෂ්පාදනය කරනවා. දැන් දොරවල් සමහරලාට ගන්න ගියා මිල අධිකයි මාකට් එකේ. 104.5යි ඔහොමයි කියන්නේ. ඒතකොට අපි දොර ගහන මලුතෙන්ම. හරිද? අර මට තවත් තිබ්බ ප්‍රශ්නයක් තමයි දැන් පරණ ජීප් එක දැන් මේ වගේ වෙයි මේ අලුතෙන් අපි පාර්ට්ස් හොයද්දී ගොඩක් වෙලාවට ඒක නිෂ්පාදනය වෙන්නේ නැහැ ලෝකේ ගොඩක් වෙලාවට නිෂ්පාදනය වෙන්නේ නැහැ. එතකොට දැන් මේ ආයතනයේ මේවා හදනවද හැමදේම වගේ ගොඩක් දේවල් හදනවද? ගොඩක් දේවල් නිෂ්පාදනය කරගන්නවා අපි. මේ නම් ආනයන කරන බඩුත් තියෙනවා. දැන් එන්ජින් එතකොට බල්ක් හෙඩ් වගේ නැති වුණොත් අපි ඒවා ආනයන කරනවා. හරිද?
ගොඩක් වෙලාවට කස්ටමර් රිකන්ඩිෂන් ම පාර්ට් එකකින් ඉල්ලුවොත් අපි ඒ වාහනේ නේ කරනවා අනිවාර්යයෙන්ම. හරි. එතකොට අයියේ මේ මට තවත් තියෙන ප්‍රශ්නයක් තමයි දැන් අපිට මේ වාහනේ හදන්න පුළුවන් ඔරිජිනල් තත්වෙට. ඔව්. එහෙම නැත්නම් මොඩිෆිකේෂන් එකකටත් හදන්න පුළුවන්. අතර මේ ඔරිජිනල් වාහනේකයි මොඩිෆිකේෂන් කරපු වාහනේකයි තියෙන වෙනස කොයි වගේද? ඒක සාමාන්‍යයෙන් ජීප් එකක් ගත්තම ඔරිජිනල් වාහනක වෙනුම එක උනාට දැක්කම කෙනෙකුට අඳුර ගන්න පුළුවන් මේක මොඩිෆිකේෂන් වාහනයක් කියලා. ඔව් එතකොට ටයර්ස් ලොකෝට වැඩිලා ඩිස්ක් බ්‍රේක් වැඩිලා පවර් ස්ටියරින් වැඩිලා ඒක මේ මේ සාමාන්‍ය නවත්තලා දීදී බලන්න පුළුවන් යනකොට පේනවා ඒක. ඔව් ඔව් මොඩිෆිකේෂන් එක අනිවාර්යයෙන්ම කැපිලා පේනවා. උමේෂේ දැන් අපි මොඩිෆිකේෂන් එකක් කරන්න හිතනවා කියමු කෙනෙක් ගොඩක් තරුණ පරම්පරාව දැන් ඇත්තටම තරුණ පරම්පරාවට එහා ගිහිල්ලා කැමති පිරිසක් ඉන්නවා. එතකොට සාමාන්‍යයෙන් අපේ මයගාව තියෙන වාහනේ මොඩිෆිකේෂන් එකකට මේ වගේ ජීප් එකක් තියෙනවා නේද? मोडिफिकेशन गेन खाली मोन वे देवल पीर बंदो सल की मेम दंग अभी मोडिफिकेशन करादी दनगण मूलिक मेरे माई मम मोडिफिकेशन करादी मट यूज मम ऑफ रोड करना के मम ऑन रोड सीएट हटा दुहाने इतकोट या तीरने मट मेकट अवश्य देवा मेवा इतकोट मे अनावश्य मम दे मे महान दिन मोडिफिकेशन सामान्यक्की प्रयोजन गंड लोकर वगे देवा सामान्यक्की हई कल अपराध विधान करना साल එතකොට ඒගොල්ලෝ තීරණය කරන්න මට වින්චක් අවශ්‍යද? හරිද? ස්නෝ කල්ලක් අවශ්‍යද? මම වතුර යනවද මඩේ යනවද? එතකොට ඒගොල්ලෝ තීරණය කරලා ඒගොල්ලන්ගේ බජට් එකට ලිස්ට් එකක් හදා ගන්න ඕනේ. මම මේ මොඩිෆිකේෂන් කරනවා මේ ඇති මට. ඔව්. වාහනේ දැන් මම 100ට 60ක් විතර ඔෆ්රෝඩ් කරන හින්දා තමයි මම ඔය ඔක්කොම හයි කරගන්නේ. ඔව්. සමහර අය 100ට 20ක් 30ක් ඔෆ්රෝඩ් කරන්නේ. අනිත් ඒවා ඔන් රෝඩ්මයි දුවන්නේ. එතකොට ඔන් රෝඩ් දුවද්දී මේ ටයර්ස් යූස් කරන්න අවශ්‍ය නැහැ. ඒටි ටයර් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට වින්ච් බර උස්සගෙන දුවන්න ඕනේ නැහැ. ඔෆ්රෝඩ් කරනනම් විතරක් ඒ වහයි කරගත්තට ප්‍රශ්නයක් නැහැ. උමේෂය ගැන කතා කරනකොට එකපාරට මතක් වෙන්නේ යාලෝකස්. අපි කලින් වීඩියෝ එකක් කතා කරා යාලෝකස් ගැන. මේ ගොඩක් අය මේ යාලෝකස් ගැන ප්‍රශ්න දීපා. කවු ගොඩක් කට්ටිය දන්නේ යාලෝකස් කියන්නේ මොකද්ද කියලා. මට පොඩි ඇනිමිමක් කළා දෙන්න. යාලෝකස් කියන්නේ මොකද්ද කියලා. මම ඔයගලගේ ඉස්සලා වීඩියෝ එකක් කතෑරුවා. අපි කතෑරුවේ 4DR5 එකට හයි කරපු පළවෙනි යාලෝකරක් කියලා මිසක් ලෝකේ තියෙන පළවෙනි යාලෝකස් වාහනේ නෙමෙයි මේක. ගොඩක් අය පටලවා ගත්ත තැනක් කියලා. තැනගත්තා. ඔයගොල්ලෝ හරියට දාලා තිබුණා 4DR5 කියලා ඉස්සලම් දාලා තිබුණාත්. ඒවට ඒගොල්ලෝ පටලවා ගත්තා. मेके लोकस वर्ग गुड़ावाने एल एस डी तीनवा लिमिटेड स्लिप डिफरेंशियल इट पास लोकर तीनवा लोकर की निका ऑटो लॉक सिस्टम मैक इट पास तीन ई लोकस इट पास डिफ लॉक तीनवा डिफ लॉक वेनम सिस्टम मैक मोटर की दुहाने ये तो ई लोकस दुहाने करंट की वगेम एयर लोकस की हुलांगोलिंग अतुले डिपे अतुले අපි එකට කිව්වොත් ස්පයිඩර් වීල් ටික එකට ලොක් කර ගැනීම. හරි. ඕක අපි සරලව පැහැදිලි කරමු මොකක්ද වෙන්නේ කියලා. සරලව පැහැදිලි කරොත් අපි කියමුකෝ කිල්ල ඇන්ගල් වෙන තැනකදී රෝදයක් උඩ ගිහිල්ලා බිම ඇදලා තියෙන රෝදේ බිම දෙන කරෝදයක් උඩ තියෙනවා. එතකොට උඩ තියෙන රෝදේ නිතරම කැරකෙනවා. ඔව්. එයා ලොක ඕන් කරුවම ඔව්. බිම තියෙන රෝදෙයි උඩ තියෙන රෝදේ එක හා සමාන බලයක් ගිහිල්ලා දෙකම එකට කැරකිලා වාහනේ උඩ එනවා. ඔව්. ඕක LSD එකිනුත් කරනවා, ඩිප් ලොක් කරනුත් කරනවා, ලොකර් රෝල්නුත් කරනවා, තව තියෙනවා ටෝෂන් ඩිෆරන්ෂල් නුත් කරනවා. මේක තමයි advanced mid ready advanced තින තව locker system එක TGM නල floor එකල mid ready lazy එක install කරගන්න එහෙම. හරි ඒ විදිහට තමයි air lockers කියන්නේ මොකද්ද කියන එක ඔන්න දැන් පටලගෙන හිටපු කට්ටිය සමහරව අපිට බැන්න. ඉතින් ඒ බැනපු කට්ටියත් ඔක්කොම ඔන්න අපි හරියටම පැහැදිලි කරලා දුන්නා. air lockers කියන්නේ මේ අපි ලෝකෙම එකක් කිව්වේ මේ වාහනයට හයි කරපු කියන්නේ 4R5 එකට හයි කරපු පළවෙනි වාහනේ ලෝකෙ. දැන් වාහනයක් ඇක්සිඩන්ට් වෙලා ආවොත් මේ මොඩිෆිකේෂන් එකක් නෙමෙයි චැසියක් ඇද වෙලා එහෙම ප්‍රශ්නයක් වෙලා ආවොත් එතන මෙතන හදනද කොහොමද ඒ වැටි කරන්නේ? ඔව් අපි සාමාන්‍යයෙන් චැසියක් ඇක්සිඩන්ට් එකක් වෙලාම අපිට මෙෂර්මන්ට් තියෙනවා චැසියක ඇද අරින්න. ඒ කියන්නේ ගණන් මිමි තියෙනවා. ඔව්. එතකොට මේ වගේ අපි මැෂින් එක මේ අපි හදාගත්ත එකක් තියෙන බෙඩ් එකක්. ඒ බෙඩ් එකේ දාලා මේ වගේ තෝ ඇද ගිය චැසියක්. ආහා. අපි කෙලින් කරලා මෙෂර්මන්ට් වලට හදලා බොඩිය තියලා තමයි අනිත් වැඩ කරන්නේ. චැසියක් රිපෙයාර් කරලා අදලා තියෙන අද වෙච්ච චැසියක් ඔය. ඔව් ඉතින් මේක ස්ටාර්ට් එකේදී මම කිව්වා මේ මොඩිෆිකේෂන් කරන දෙන තවත් සුවිශේෂීත්වයක් තියෙනවා. මෙතන වැඩ කරන්නේ පවුලෙම කට්ටිය. ඇත්තම මොකද ඒ විශේෂත්වය මට ඒක පැහැදිලි කරගන්න ගොඩක් මේ ඥාති සම්බන්ධකම් තියෙන අය. ඥාති සම්බන්ධකම් කියන්නේ අර මේ උඩේ ජිප් එකේ උඩින් ඉන්නේ මාමගේ පුතා. මේ නමගේ නංගියේ පුතා. හරි. අර අපේ තව ඥාති කෙනෙක්. පේන් කරන්නේ ඥාති කෙනෙක්. එහෙම මේ ගොඩක් එකමුතු පවුලේම යාර වාහනයක් අපි ගෙනාම ගොඩක් හොඳට දෙන්නේ ඔය මේ බැඳීම් හින්දා. ආහහ. එතකොට මේ සාමාන්‍ය පවුලේ කට්ටියත් එක්ක වැඩ කරද්දි එහෙම මේ වෙනම බැඳීමක් එක්ක වාහනේ නිෂ්පාදනයට ඉතමත් මම හිතන රුකුලක් වෙනවෙද? ඔව් ගොඩක් ලේසි. ඒ කියන්නේ මේ දැන් කවුරුත් මේගොල්ලෝ කියන්නේ වාහනයක ගෙනාම අපි බලන්නේ කස්ටම ගෙනත් දුන්න බලනවා මෙතනට වාහනය ගෙනාම මේගොල්ලෝ උනත් මම උනත් හිතන්නේ මේක අපි අනුන්ගේ වාහනයක් නෙමෙයි අපේ වාහනයක් කියලා තමයි හදන්නේ. ඔව්. හරි එතකොට මේ දැන් 4R5
වාහන ගැන අපි කතා කරා. අතන මේ 4R5 වාහන වල වැඩ විතරමද මෙතන වෙන්නේ? අතන මේ ස්ථානය ගැන කතා කරොත් මෙතන මොනවද වෙන්නේ? දැන් මේ 1978 ඉතර තමයි අපේ තාත්තා බෝකස් එකේ ඉන්ජෙක්ටර් වම් ඉංජිනේර කෙනෙක්. එතකොට අපි තාත්තා ඒ කාලේ ඉඳලම ජීප් ගෙදර හැදුවා. ඔක්ෂන් වලින් අරගෙන. එතකොට අපි ඉපදෙද්දි අපිට ජීප් තිබුණා. ඒ ආභාෂයෙන් තමයි අපි ජීප් හදන්නේ. කියන්නේ අපි මම ඉන්ජෙක්ටර් පම්ප කරනවා EFI command rail. මම මොඩිෆිකේෂන් නැම්ම ඉන්ජෙක්ටර් පම්ප වල කරනවා මම. මේ ස්ථානය ගැන කතා කරොත් මේ ස්ථානය කොහෙද පිහිටලා තියෙන්නේ? මේක ජායල ටවුන් එකේ ජායල පැත්තේ යනවා. ජායල ටවුන් එකේ ඇවිල්ලා එන්නත් පුළුවන්. සීදුව පැත්තෙන් එනවනම් සීදුවෙන් ඇවිල්ලා එන්නත් පුළුවන්. ඒක දෙක දෙකටම මැද තියෙන මේක උදම්මිට. ආහහ. එතකොට මේ ඔක්ස්ෆර්ඩ් ඩීසල් ආයතනය තමයි ආයතනයේ නම විදිහට හැදුවේ. ඔක්ස්ෆර්ඩ් ඩීසල් ඉන්ජිනියර්ස්. ඉතින් 4R5 කියන්නේ සාමාන්‍ය මොඩිෆිකේෂන් එකක් කරොත් අපිට සාමාන්‍ය පාර යද්දී ඕන කෙනෙක් ටිකක් හැරිලා බලන විදිහේ වාහනයක් විදිහට අපිට ගන්න පුළුවන්. මොකද මේ අලුත් අතේ වාහනේ තේනවා තමයි. හැබැයි මේක සාමාන්‍යයෙන් අපි කියන්නේ අපේ වචනෙන් කිව්වොත් පාර යද්දී නිකන් යකෙක් වගේ අපි ටිකක් බලන්න හිතෙනවා. ඉතින් ඒ වගේ විශේෂ වාහනයක් ගැන තමයි මොඩිෆිකේෂන් එකක් ගැන තමයි අද අපි කතා කරේ. උමේෂ් අයියා අපේ channel එකට අලුත් කෙනෙක් නෙමෙයි. බෙහෙන් ස්තුතියි අද අපිත් එක්ක කතා බහ කිරීම සම්බන්ධයෙන්. ඉතින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න ඔන්න 4R5 chip එක කොහෙද තියෙනවා නම් මොන හරි ගැටලුවක් තියෙනවා නම් උමේෂ් අයියාව සම්බන්ධ කරගෙන ඒ ප්‍රශ්න විසඳ ගැනීමේ හැකියාවක් තියෙනවා. මොඩිෆිකේෂන් එකක් කරනවා නම් ඔන්න මේ ස්ථානයට ඇවිල්ලා අපේ මොඩිෆිකේෂන් එකක් කරගැනීමේ හැකියාවක් තියෙනවා. The garage එහෙනම් අද අපි ගිහිල්ලා එනවා. මෙවැනි වීඩියෝස් බලන්න හැමදාමත් මම කියන්නේ මෙවැනි වීඩියෝස් බලන්න තියෙන හොඳම තැන තමයි The garage channel එක. ඒක ගිහින්ද දැම්ම ගිහිල්ලා subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තවත් වීඩියෝ එකකින් අපි හමු වෙනවා.